කවුරුහරි කෙනෙක් ඔයාට අගය කරද්දී ඔයාගේ ශාරීරියේ තැනකට ඒ අගය කිරීම දැනෙනවා. විශ්මිත මිනිස්සෙක් වෙන්න අපි කරන්න ඕනේ මොනවද? මේක නම් ඉතින් කරන්න බැරි වැඩක් කියලා බලන කෙනෙක්ගේ ඔළුවටත් එකපාර යන්න ඉඩකඩ තියෙනවා. අද වීඩියෝ එක බලලා ඔබ උත්සාහ කරනවා නම් විශ්මිත මිනිස්සෙක් වෙන්න ඒ අදාළ කාර්යයෙන් ඔබ 50% ඉෂ්ට කරන අවසානයි. විශ්මිත මිනිස්සෙක් වෙන්න ඔබ අවධානය යොමු කර යුතු ප්‍රධාන කාරණා හතරක් සම්බන්ධයි. හදවත කියන්නේ තවදුරටත් ලේපමු කර මැෂිමක් නෙවෙයි. හදවතර තියෙනවා හදවතරම ආවේනික නියුරෝන 40000ක්. හදවත අනිවාර්යයෙන්ම අපේ මොළෙන් අහන්නේ නැතුව තීරණ ගන්නවා. ජේසුස් වහන්සේ කුරුසේ තියලා එන ගහද්දී හැමෝම කිව් දෙයක්ද කිව්වේ සමහරට ඔයාගේ ළඟම ඉන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරය ශක්තිමත් කරන ඔයාගේ ව්‍යාපාරයේ ඊළා අදියරට ගෙනියන දැනුම ලබා දෙන කෙනා ඔයාට වැරදිච්ච තැන වෙන්න පුළුවන් ඔයාගේ අනාගතේ නිවැරදි කරන පාඩම් වෙන අපි සාමාන්‍ය වෙලාවට හිතන්නේ අපිට වෙන්න ඕන නැතිම දේවල් ඉතින් වෙන්න ඕන නැති දේවල් හිතුවට පස්සේ අපිට ඒ ටික වෙනවා ඒ ටික වෙනවා කියොත් වචනයක් ආවොත් අලිය කියලා අපි කියන්නේ නිකම හිතලා බලන්න මගේ හෙට දවසේ මට හොඳ දෙයක් වෙයි මේක තමයි මගේ ඊළඟ වෙනස කරන තැන කියලා වටහා ගන්න. අයිබෝන් ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් subscribe කරලා තිබෙන educational youtube channel එක විශ්ම ලෝකයට ඔබව ඉතාම සාදරයෙන් යුතුව පිළිගන්නවා. පහුගිය දවසක අපි subscribers මිලියන 2 සීමාව පහු කළා. ඒ සඳහා අපට සහයෝගය ලබා දුන්නේ ඔබයි. එනිසා ඒ සහයෝගයට මුලින්ම බොහොම ස්තුතියි. ඔබ නිසායි මේ තරම් දුර ගමනක් එන්නට අපිට හැකියාවක් ලැබුණේ. ඒ වගේම අපි නිරන්තරයෙන් ඔබට සඳහන් කරන කාරණයක් විශ්ව ලෝකය කියලා කියන්නේ තනි පුද්ගල ප්‍රයෑමයක් නෙමෙයි. මේක සම්පූර්ණ ටීම් වර්ක් එකක්. මේකෙදි සමහරක් වෙලාවට වීඩියෝස් වල දකින්නේ ඔබ මාව තවත් නිවේදකෙක් නිවේදිකාවක් එහෙම නැත්නම් ඔබ හඬ අහන්නේ එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ වෙන්න පුළුවන්. නමුත් මෙහි පිටපත් රචනය, වීඩියෝ සංස්කරණය, මාතෘකා නිර්මාණය මේ හැම දෙකදීම ටීම් එකක් හැටියටයි අපි වැඩ කටයුතු කරන්නේ. ඉතින් ඒ ටීම් එකම වෙනුවෙන් තමයි අපි ඔබට ස්තුතිවන්ත වෙන්නේ මෙච්චර දුර ගමනක් එන්නට අපිට ලබා දුන්න සහයෝගය වෙනුවෙන්. මිලියන 2ක් වුණාට පස්සේ බොහෝ දෙනෙක් අපෙන් අහපු කාරණයක් තමයි ඔගොල්ලෝ මොකද පටන් ගන්න නැද්ද කියන කාරණේ. එතකොට ලංකාවේ වගේ රටක এডুকেෂන් වගේ සෙක්ටර් එකක ලක්ෂ 20ක් subscribers ලයි කියන්නේ ලංකාවෙන් ගත්තොත් එහෙම ආසන්න වශයෙන් 10% පමණ ප්‍රමාණයක් අපිත් එක්ක එක්කසුලා ඉන්නවා. එතකොට මේ අයට අපි ලබා දෙන්න ඕනේ අධ්‍යාපනික වටිනාකමක්. එහෙම නැත්නම් මිනිස්සුන්ගේ value එක වැඩි කරන යම්කිසි කාරණයක්. එවිනුවෙන් තමයි අපි පහුගිය මාස කිහිපයක් පුරාවට යම් කාරණයක් වෙනුවෙන් යම් කටයුත්තක් වෙනුවෙන් යම් දෙයක් නිර්මාණය කළේ. අපේ YouTube channel එකේ නම විශ්ම ලෝකය. අපිට ඕනේ විශ්ම ලෝකයක් හදන්න නම් ඒ විශ්ව ලෝකය හදන්න කවුද ඉන්න ඕනේ? ඒකට ඉන්න ඕනේ විශ්මිත මිනිසුන්. විශ්මිත මිනිසුන් හදන්න පුළුවන් වෙයිද? විශ්මිත මිනිසුන් හැදුවේ නැත්නම් විශ්ම ලෝකය කියන එක නිකන් ලේබල් එකක් විතරයි, නමක් විතරයි. අපි विश्वलोके मे मिलियन देखे संप्राप्ति अत्यकूदान विनवा श्रीलांकि अतर विस्मित मिनसु निर्माण कर एक अपे ईलंग कर्तव्यवेन्द अभी एक अद पटन एक्सुनो मे गमनट अभी हौल करगा सह अभी तेक् संबंधक निर्माण करगाने पुद्गल हकिया संवर्धन देशक सह लेखक खलूम वैलिगम माता අපි කැලුම් වැලිගම් මහතාගෙන් අහන්න කැමති දැන් කැලුම් මේ අපිට ඕනේ ලංකාවේ ශ්‍රී ලාංකිකයින් අතර විශ්මිත මිනිසුන් හදන්න මේ වගේ වැඩක් මේක නම් ඉතින් කරන්න බැරි වැඩක් කියලා බලන කෙනෙක්ගේ ඔළුවටත් එකපාර යන්න ඉඩකඩ තියෙනවා මේ විශ්ම ලෝකයේ YouTube channel එක හදද්දිත් මුල් කාලේ කෙනෙක්ගේ හිතේ මේ වගේ දෙයක් තියෙන්න ඇති හැබැයි අපි ඒක සාර්ථකත්වයට දැන් ගෙනල්ලා ඉවරයි ඒ නිසා මේ විශ්මිත මිනිසුන් හදන වැඩෙත් अभी कर्णवा की प्रतिज्ञाव अभी मुलिंग लबा दिल्ला अभी मुलिंग कारण बटकीला कलुंगे हाँ मेक करण पुलवांग वेडक नेद අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම විශ්මිත මිනිසුන්ගෙන් පිරිච්ච විශ්ම ලෝකයක් අපිට නිර්මාණය කරන්න පුළුවන් චන්දිමාල් ඊට කලින් මම පුද්ගල සංවර්ධන ශාස්ත්‍රයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ අවුරුදු 10කට වැඩි කාලයක් නියලිච්ච කෙනෙක් විදියට ලංකාවේ අධ්‍යාපනික YouTube channel එකක මිලියන දෙකකට ආසන්න පිරිසක් මම හිතන්නේ මිලියන දෙකකට වැඩි පිරිසක් සම්බන්ධලා ඉන්නවා කියන එක මම හිතන්නේ ලොකු ජයග්‍රහණයක්. ඔයා කිව්වා ලංකාවේ මිනිස්සුන්ගෙන් 10%ක් පමණ ප්‍රමාණයක් ආසන්න වශයෙන් ඉන්නවා කියලා. ඔව් එහෙම 10% ක්ලබ් එකක් නේ. මිනිස්සු හැමෝටම එහෙම හැමදේම හම්බෙන්නේ නැහැ. ඉතින් ඔබ සතුටු වෙන්න ඕනේ ඔබ මේ channel එකත් එක්ක හිටියානම්
මමත් ඒකේ සමාජිකෙක් මම ඔබ අඳුනා ගන්නත් කලින් ඉඳලාම මම විශ්ව ලෝකයේ නරඹන කෙනෙක් ඉතින් ඒ 10% ක්ලබ් එකේ ඒ 10% අනුපාතයේ ඉන්නවා කියලා කියන්නේ ඔබ විශ්ව ලෝකයක් නිර්මාණය කරගන්න කැමැත්තක් තියෙන ඒ ගැන උනන්දුවක් තියෙන කෙනෙක් ඒක නිසා මේ අද වීඩියෝ එක බලලා ඔබ උත්සාහ කරනවා නම් විශ්මිත මනුස්සයෙක් වෙන්න ඒ අදාළ කාර්යයෙන් ඔබ 50% ඉෂ්ට කරන අවසානයි මොකද ඔබට ඒ සඳහා දැන් කැමැත්තක් තියෙනවා ඉතින් ඔබව ප්‍රශ්නෙට විශ්මිත මනුස්සයෙක් වෙන්න පුළුවන් ඉතින් විශ්මිත මනුස්සයෙක් වෙන්න අපි කරන්න ඕනේ මොනවද මම හිතනවා මම අද කතා කරන්න කැමති විශ්මිත මනුස්සයෙක් වෙන්න ඔබ අවධානය යොමු කර යුතු ප්‍රධාන කාරණා හතරක් සම්බන්ධව ඔව් ඒ ප්‍රධාන කාරණා හතර අපි එකින් එක ඔබට පැහැදිලි කරන්න සූදානම්. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා අපිත් එක්ක මේ අපේ වීඩියෝ වරා අපිත් එක්ක මේ සම්බන්ධකම නිර්මාණය කරගත්ත ඔබට ඔබත් එකතු වෙන්න මේ විශ්මිත මිනිස්සෙක් වීමේ ගමනට. මෙතන කැලුම් සඳහන් කරනවා පියවරවල් හතරක් තුලින් මේක කරන්න පුළුවන් කියලා. කියන්නේ වැඩේ තවත් සරල කරලායි තියෙන්නේ. අපි බලමු මේ එක පියවරෙන් පියවර කොහොමද ඔබේ ජීවිතයට එකතු කරගන්නේ සහ ඒ තුලින් කොහොමද විශ්මිත මිනිස්සෙක් වෙන්නේ කියලා. अत्रम मम मीटवृत्तु मगत दहाटे मन लंका जनप्रिय पुत्र संवर्धन कृतिया रचना कर तरंगे वीरिया किल थिंग मे तरंगे वीरिया कृतिय बहु दिन आदर बलद मे कृतियत मैं अदुना देने विस्मित के नैक्वेन अपूर्व पूत के लेक्वेन वेनास् के नैक्वेन अनुगमने किरतु श्रम वेद की प्याक एक प्रधान हतराक्तियं अंक एक ओब विस्मित मनुष्यना ओब लोकेट नदुन देवल दिन नो අංකික මොකක්ද එතකොට ඔබ ලෝකයට නොදුන් දේවල් දෙන්න ඕනේ හ්ම් අපි ඒ කාරණේ පොඩ්ඩක් පැහැදිලි කරොත් හ්ම් ඔබට ඔළුවට එන විශ්මිත මිනිස්සෙක් මතක් කරන්න මේ වෙලාවේ චන්දිමාල් මතක් කරන්න ඔයාගේ ඔළුවට එන විශ්මිත මිනිස්සෙක් කවුද හ්ම් නිකන් සරල උදාහරණයක් කියන්න ඔයා කැමති කෙනෙක් සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය මේ අර අපි කියන්නේ පොදු ධාරාවේ කෙනෙක් ගත්තොත් එහෙම ස්ටීව් ජොබ්ස් බිල් ගේට්ස් වගේ පොදු උදාහරණේ ස්ටීව් ජොබ්ස් හ්ම් සා බිල් ගේට්ස් එදෙන ලෝකෙට දුන්නේ එදෙන විශ්මිත මිනිසුන් උනේ නොදුන් දේවල් දුන්න නිසා නේද? ඒ කියන්නේ ඔබ එතන නොදුන් දේවල් කියලා කියන්නේ මේ ඔවුන්ගේ නිෂ්පාදනය. එහෙම නැත්නම් ඔවුන්ගේ සන්නාමයද? මම හිතන්නේ නිෂ්පාදනය සහ සන්නාමය කියලා කියන්නේ පොඩි දෙයක්. ඒ සංකල්පය. අපි උදාහරණයක් ගමු ස්ටීව් ජොබ්ස්. ස්ටීව් ජොබ්ස් නොදුන් දේවල් දුන්න විශ්මිත මිනිස්සෙක්. එයා දුන්න නොදුන් දේ තමයි එයා වෙනස්ව හිතන පරපුරක් නිර්මාණය කරන්න අවශ්‍ය නිෂ්පාදනයක් ලබා දුන්නේ. අපි සාමාන්‍ය මිනිස්සු අපි අද විද්‍ය හොගේ ජංගම දුරකථනයේ මිනිස්සු තමන්ගේ හැකියාව පෙන්වන්න බලය පෙන්වන්න තමන්ගේ වත්කම් පෙන්වන්න පාවිච්චි කරාට ඔහුගෙන් ඇහුවා ඇයි ඔබ මේ ජංගම දුරකථනය නිර්මාණය කරන්නේ කියලා. ඔහු පැහැදිලි කළා මම මේ ජංගම දුරකථනය නිර්මාණය කරන්නේ මම මේ පරිගණකේ නිර්මාණය කරන්නේ වෙනස්ව හිතන මිනිස්සු නිර්මාණය කරන්න. වෙනස්ව හිතන මිනිස්සු නිර්මාණය කරන්න තමයි මම මේ පරිගණකේ නිර්මාණය කරන්නේ. අනේ නිසා උට අවශ්‍ය වුණා නොදුන් දෙයක් දෙන්න. ස්ටීව් ජොබ්ස් දුන්නේ නොදුන් දෙයක්. එතෙක් කල් තිබ්බ පරිගණක තාක්ෂණය ඒ වගේම ජංගම දුරකථන තාක්ෂණය වෙනස් කරලා ඔයා එයා අලුත් දෙයක් දුන්නා. ඒ වගේම අපි ගත්තොත් ගෞතම බුදුරජාණන් වහන්සේ විශ්මිත මිනිසෙක් වුණේ කොහොමද? නොදුන් දෙයක් දුන්නා. එතෙක් කල් අපිට තිබ්බ ජීවිතය සම්බන්ධ වෙන සංකල්පයක් මේ අපේ ඊළඟ භවය සම්බන්ධ වෙන සංකල්පයක්. උන්වහන්සේ නිර්වාණය කියලා මෙතෙක් හිතපු නැති නොදුන් දෙයක් දුන්නා. ඒ නිසා විශ්මිත මිනිස්සෙක් වෙන්න හැම වෙලෙම කල්පනා කරනවා නම් බලන්න මේ ලෝකේට නොදුන් දෙයක් මට දෙන්න පුළුවන්. ඒක මේ බැරි දෙයක් නෙමෙයි චන්දිමා. ඔව් දැන් එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ නොදුන් දෙයක් දෙන්න අපිට දෙයක් හිතෙන්නේ නැහැ. අපිට ඒකම අපිට කරගන්න බෑනේ. එතකොට අන්න ඒ තැන අසමත් වුණොත් එහෙම අපිට විශ්මිත මිනිස්සෙක් වෙන්න බැරිද? නැත්තම් ඒ තැන කොහොමද සමත් කරගන්නේ? මං හිතන්නේ අපි හැමෝම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන නොදුන් දෙයක් දීමේ ශක්තිය සහිතව නොදුන් දෙයක් දීමේ ශක්තිය සහිතව නමුත් මේ ශක්තිය අවදි කරගන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් අධ්‍යාපනය කියන එක ඉතාම වටින දෙයක් නමුත් මං කියුවේ ලෝකේ ඕනතරම් ගත්තත් අධ්‍යාපනය වගේ දෙයකට සමාජයෙන් වැඩිපුර අවධානය යොමු කරන්නේ 10% ක ප්‍රතිශතයක් හැබැයි ඒක නිසා ඔබ නොදුන් දෙයක් දෙන්න උත්සාහ කරනවා නම් අංක එකේ දේ තමයි ඔබට විශේෂයෙන් අලුත් දේවල් හොයන්න දෙයක් නැහැ ඔබ ඔබගේ පරිසරයට පොඩි අවධානයක් යොමු කරලා බලන්න ඔබගේ වටපිටාවට පොඩි අවධානයක් යොමු කරලා බලන්න ඔබට නොදුන් දෙයක් දෙන්න පුළුවන් එනිසා හැම වෙලේම ඔයා හිතෙන් ප්‍රශ්න කරන්න මන්ට නුදුන් දෙයක් දෙන්න හැකියාව තියෙනවා මම ලබා දෙන නුදුන් දෙය මොකද්ද ඒක වගේ අවට පරිසරයේ දියා ටිකක් සුපරික්ෂාවෙන් බැලුවොත් ඔයාට ඕන තරම් දේවල් ලෝකෙට ලබා දෙන්න පුළුවන් හොඳයි පළවෙනි කාරණේ ඔබ විශ්මිත මිනිස්සෙක් වෙනවා නම් පළවෙනි දේ තමයි නුදුන් දෙයක්
ඔබ ලබා දෙන්න. ඒක කොහොමද කරන්නේ? සහායකට මොකද්ද වෙන්න ඕනි කියන කාරණේ අපි කැලුම්ගෙන් හරියටම දැනගත්තා. ඊළඟ කාරණේ මොකද්ද? අනිත් වැදගත්ම දේ තමයි දැන් කෙනෙක්ට දෙන්න පුළුවන් ඔබත් ඇහුවා. නොදුන් දෙයක් දෙන්න බැරි නම් කෙනෙක්ට. එයාට ඒ නොදුන් දේ දෙන්න බැරි අය ඉන්නත් පුළුවන්. ඔව්. හැබැයි එහෙම කෙනෙක්ට නොකී දේවල් කියන්න පුළුවන්. මෙතෙක් කවුරුවත් නොකියපු දේවල් කියන්න පුළුවන් නම් ඒකත් විශ්මිත මිනිස්සෙක් වෙන්න තියෙන හැකියාව. ඔයාට නොදුන් දෙයක් දෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි කවුරුත් කියපන දෙයක් කියන්න පුළුවන් නම් උදාහරණයක් වශයෙන් ගත්තොත් ජේසුස් වහන්සේ. ජේසුස් වහන්සේ කුරුසේ තියලා ඇන ගහද්දී හැමෝම කියු දෙයක්ද කිව්වේ? සාමාන්‍යයෙන් නම් කුරුසේ තියලා ඇන ගහද්දී හැමෝම කියන්නේ මොකද්ද? අනේ මේ මරණේ උණ්ඩ සාප වියල්ලා මුන්ට මුන්ගේ හත්මුතු පරම්පරාවම හැඳ ගියාවිලා ඵලයල්ලා අය මුන්ට රබනාත්මයක් නැති වියල්ලා. හැබැයි උන්වහන්සේ මොකද කිව්වේ? උන්වහන්සේ නොකී දෙයක් කිව්වනේ. උන්වහන්සේ කිව්වා මේ මිනිස්සු මේ වැඩේ කරන්නේ දැනුවත් භාවයෙන් තොරව දන්නේ නැතුව. එහෙනම් දෙවියන් වහන්සේ මේ දන්නේ නැතුව කරන වරදට මේගොල්ලොන්ට සමාව දෙන්න. මම හිතන්නේ ජේසුස් වහන්සේ මිනිසෙක්ද දෙවියෙක්ද කියන කතාව අදාළ නැහැ. ඒ වචනේ ඇති මම හිතන්නේ පරපුර ගානකට උන්වහන්සේ වෙනස් වෙන්නේ. ඒ නිසා නොදුන් දේවල් නොදුන් නොකී දේවල් කියන කෙනෙක් වෙන්න. නොකී දේවල් කියන කෙනෙක් වෙන්න. හැමෝම කියන සාමාන්‍ය දේවල් කියන්න යන්න එපා. හැමෝම ඉදිරිපත් කරන සාමාන්‍ය අදහස් කියන්න යන්න එපා. වෙනස් අදහසක් ඉදිරිපත් කරන්න. වෙනස් කතාවක් කියන්න. එතන ඒ නොකී දේවල් කියද්දි හැමතිස්සෙම මේක අර ධනාත්මක සීමාවේ තියාගන්නත් අපි වග බලා ගන්න ඕනේ. අනිවාර්යයෙන්ම. ඔබ නැත්තම් ඒක ඔබ තව කෙනෙක් හිතන්නේවත් නැති දේවල් කියලා චෝදනා කරනවා වෙන්න පුළුවන්. ඒ දේවල් ගැන නෙමෙයි අපි කියන්නේ. ඔබ ඒක ධනාත්මක සීමාවෙන් ටිකක් අලුත් දෙයක් නොකී දෙයක් කියන්න උත්සාහවන්ත වෙන්න. ඔයාගේ පරිසරයේම ඔයා නොදුටු දේවල් ගොඩක් තියෙනවා. ඔයාගේ සමීපතම යන්ගේ ඔයා නොදුටු දක්ෂතා තියෙනවා. සමහරට ඔයාගේ ළඟම ඉන්න පුළුවන් ඔයාගේ ව්‍යාපාරය ශක්තිමත් කරන, ඔයාගේ ව්‍යාපාරය ඊළා අදියරට ගෙනියන දැනුම ලබා දෙන කෙනා. එයා වගේ හොඳම යාළුවෙක් වෙන්න පුළුවන්. කවදාවත් ඔයා එයාගේ ශක්තිය දැකලා නැහැ. සමහරට ඔයාගේ ගමේ තියෙන්න පුළුවන් ඔයා නිතර යනින පාරේ ඔයාගේ ඊළඟ ව්‍යාපාරේ පටන් ගන්න අවශ්‍ය සම්පත් ප්‍රමාණය. ඔයාගේ දැකලා නැහැ. සමහරවිට ඔයාගේ අතීතයේ ඔයාට වැරදිච්ච තැන වෙන්න පුළුවන් ඔයාගේ අනාගතේ නිවැරදි කරන පාඩම් වෙන්නේ. හැබැයි ඔයා ඒ අතීතේ ඒ වැරදිච්ච දේ ඔයා දැකලා තියෙන්නේ ඔයාට වෙච්ච පාඩුවක් පරාජයක් ඒ වගේම අවස්සයක් විදියට. හැබැයි ඒ දෙෙම ඔයාට පුළුවන් නම් මේක තමයි මගේ ඊළඟ වෙනස කරන තැන කියලා වටහා ගන්න. අන්න ඒක හරි බලන්න. ඒ නිසා මේ නොදුටු දේ දකින්නවා කියලා කියන්නේ තැන මාරු කරන එක නෙවෙයි, රට මාරු කරන එක නෙවෙයි, ලෝකය මාරු කරන එක නෙවෙයි. ඔයා දේවල් දිහා දකින්න විදිය වෙනස් කරගන්න. හොඳම උදාහරණයක් තමයි අර කතාවරත් කියන්නේ. කෙනෙක් යාළුව දෙන්නෙක් ජනේලකින් එළිය පළද්දී රාත්‍රියේදී එක්කෙනෙක් මඩවගුරු දකිනවා, තවත් කෙනෙක් තරුපිරි අහස දකිනවා. මඩවගුරු දකින්න එක්කෙනා මඩවගුරු දැකලා කනගාටු වෙද්දී තරුපිරි අහස දකින්න එක්කෙනා මේ විශ්වය කොයිතරම් විශාලද, මම එකට කොයිතරම් උතවේදී වෙන්න ඕනද කියලා හිතනවා. ඒ නිසා නොදුටු දේ දකින්න පොඩි වෙලාවක් වාගේ අතීතයේ දිහා බලන්න, අනාගතයේ දිහා බලන්න, ඔයාගේ වටපිටාව දිහා බලන්න. ඔයාට ඕන තරම් නොදුන් දේවල් පේන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට ඔය දැන් අපි එකම ධාරාවේ වැඩ කටයුතු කරද්දී එකම විදිහට දවස ගෙවෙද්දී මේ එකම දේවල් දකින්න එක වෙනස් කරගන්න අපිට මොන හරි ක්‍රියාකාරකමක් එහෙම නැත්නම් අපි කරන්න ඕන දෙයක් තියෙනවා. මං හිතන්නේ විශේෂයෙන්ම අපිට කරන්න පුළුවන් හොඳම දේ තමයි අපිට දැනට තියෙන දේවල් වලට මේ අපිට දැනට තියෙන වටපිටාවට අපේ ශරීරයට අපි ඉන්න පරිසරයට අපි ඉන්න දේශගුණික කාලගුණික තත්ත්වයන් වලට කෘතවේදී වෙන එක ස්තුතිවන්ත වෙන එක ඒ සම්බන්ධ ඒක අගය කරන එක ඒ කියන්නේ ඒ අගය කිරීම තුල මොකද්ද ඇත්තටම සිද්ධ වෙන්නේ අගය කිරීම තුල ප්‍රධාන වෙනදේ ඊටාම විද්‍යාත්මක වෙන පළවෙනි දේ තමයි සම්දිමත් කවුරු හරි කෙනෙක් ඔයාට අගය කරද්දී ඔයාගේ ශරීරයේ තැනකට ඒ අගය කිරීම දැනෙනවා කොතැනද දැනෙන්නේ හිතද මෙතෙන්ද දැනනවනේ අපි කෙලින්කොත් මෙතෙන්ද දැනෙනවා කියනවනේ මට අපි කියන්නේ සාමාන්‍ය කියන්නේ මට උඹ කියපු එක මෙතෙන්ද දැනුණා මට යා කීපල පපුවටම වැදුණා පපුවටම වැදුණා හරි අගය කිරීම කියලා කියන්නේ හදවත මූලික කරගත්ත හැඟීම ඒ කියන්නේ අපේ හැඟීම් තියනවා
සමහරැඟීම් තිනවා මේවා එන්නේ හදවත මූලික කරගෙන ඒක විද්‍යාත්මක කතා කරොත් ලොකු කතාවක් අපි විශ්ම ලෝකයේ ඉස්සරහට කතා කරමු මේ හැඟීම් කොහොමද අපේ ශරීරයට බලපාන්නේ කියලා හැබැයි කෘතවේදීත්වය කියන්නේ හදවත මූලික කරගත් හැඟීමක් විද්‍යාඥයෝ කියනවා මේ හදවත මූලික කරගත් හැඟීම් වල බලය ඉතා වැඩි කියලා එනිසා අපි වැඩිපුර කෘතවේදී වෙන තරමට අපිට තියෙන දේවල් වලට අපේ අපේ හදවත මූලික කරගත් හැඟීම් වැඩි ප්‍රමාණයක් අපේ පරිසරයට උදාහරණ ඒක සංකල්පයක් විතරක් නෙමෙයි දැන් අපි හදවත කියන එකේ හදවතෙන් වෙන දේවල් අපි ඉගෙනගෙන තියෙනවා ඉස්කෝලේ කාලේ. උට ඒකයි අපි හිතන එකයි සම්බන්ධ වුණාම ඒක ප්‍රායෝගිකද? අනිවාර්යෙන් ප්‍රායෝගිකයි. අපිට පුංචි කාලේ උගන්ලා තියෙන්නේ චන්දිමාල් හදවත කියලා කියන්නේ ලේ පොම්ප කරන මැෂින්ක් නේ. ඔව්. ඒක තමයි අපේ අධ්‍යාපන ක්‍රමයේ වෙනස් වෙන්න උනෙත් තැන. අපිට ඊට පස්සේ ඉගැන්වෙන්නේ නැහැ හදවත කියන්නේ බුද්ධියක් තියෙන තැනක් කියලා. හැබැයි 1991 දී ඇන්ඩ්‍රූ ආමර් කියන වෛද්‍යවරයා හොයාගන්නවා හදවතට බුද්ධියක් තියෙනවා කියලා. එතනින් ලෝකෙට එන අලුත් සංකල්පයක් හાર્ට් ඉන්ටෙලිජන්ස් කියලා. අද වෙද්දි ලෝකේ ප්‍රසිද්ධ කතාවක් තමයි හાર્ට් ඉන්ටෙලිජන්ස්. ඒ නිසා මම ඒක ටික නිරන්තරයෙන් ඉගෙන ගන්න. හાર્ට් ඉන්ටෙලිජන්ස් කියන සංකල්පයේදී ඇන්ඩ්‍රූ ආමර් කියනවා හදවතේ කියන්නේ මේ හදවත කියන්නේ තවදුරටත් ලේ පොම්ප කරන මැෂිමක් නෙවෙයි. හදවතර තියෙනවා හදවතරම ආවේනික නියුරෝන් 40000ක්. ඒ කියන්නේ නියුරෝන් 40000 හදවත අනිවාර්යෙන්ම අපේ මොළෙන් අහන්න නැතුව තීරණ ගන්නවා. දැන් මේක කියද්දී සමහරට වෛද්‍ය ශිෂ්‍යයෝ ඉන්නවා නම් මේක අහගෙන ඈ මේ මොකද්ද? මෙයා මේ කියන එකට හිතෙන්න පුළුවන්. ලොකු දෙයක් තියන් දෙයක් නැහැ. Google ගිහලා සර්ච් කරන්න හද හાર્ට් ඉන්ටෙලිජන්ස් කියලා කියන අද වෙද්දී ලොකු විෂයක් විශේෂයෙන් මම මගේ ඉරණම වෙනස් කිරීමේ කලාවේදී මම ශ්‍රී ලාංකික පාඨකයන්ට හදවත මූලික කරගත් බුද්ධිය ගැන බොහෝ කාරණා කතා කරා. ඉතින් මම ගැන මේ ප්‍රශ්න කරන්න ඕන. අපි මේ අනික විශේෂයෙන් මෙලා මතක් කරන්න අපි ඔය ගැන සඳිමාල් ඉස්සරහට තව ගොඩක් ගැඹුරින් කතා කරමු. ඔව්. ඒ කියන්නේ ඒක මොකද දැන් සමහරක් වෙලාවට දාර අපි ඉගෙනගත්ත දේවල් එක්ක අපි ඒක හිතින් හිතුවට එතන ලේ පොම්ප කරන මැෂිමක් නේ. එතකොට ඒකට හැඟීම් දැනීම් තියනවාද කියන ප්‍රශ්නේ තියෙනවා. මම ඒකයි ඒක ඔබෙන් ඇහුවේ. ඊළඟ කාරණේ තමයි දැන් අපි කියවන කෙනෙක් සහ එතන මට ඊළඟ එක කාරණේට යන්න කලින් පැහැදිලි කරගන්න ඕන දෙයක් තමයි දැන් දැන් ඔබ කියවන දැන් කවුරු හරි කෙනෙක් අපිට ස්තුතිවන්ත කරනකොට අපේ පපුවට දැනෙනවා කියන්නේ. හැබැයි මේකෙදි අපි ස්තුතිවන්ත අපිට කවුරුත් ස්තුතිවන්ත වෙනව නෙමෙයි අපි ස්තුතිවන්ත වෙනවා. එතකොට ඒක අරතරම් අපි හදවතට දැනෙනවා. අනිවාර්යෙන්ම අපි පොඩ්ඩක් අපේ පුරුද්දක් තියෙනවා මේ කෘතවේදීත්වය කියන එක අපේ සංස්කෘතිය තිබිලා නැති වෙච්ච දෙයක් දෝ කියලා මට හිතෙනවා. මම හිතනවා අපි ඉස්සර පරණ චාරිත්‍ර වාරිත්‍රවල බොහෝ වෙලාවට කෘතවේදීත්ව දිගටම තිබ්බා. ඉරට වැන්දා, වතුරට වැන්දා, ලිදත් එක ගනුදෙනු කරා. පෝරුව කියන චාරිත්‍ර එන්නෙම අපි දැන් නම් මං හිතන්නේ පෝරුවක් නැහැ පෝරුවල. හැබැයි පෝරුව කියන කාවෙම ගොවි උපකරණ වලට කෘතවේදී වෙන්න විවාහක යුවලක්. එතෙන්දි තමයි සංකල්පය ආවේ. ඒ කෘතවේදී තිබ්බා. හැබැයි ඒක නැති වුණා. මම කියන්නේ ඒක පටන් ගන්න ඕනේ. ඒක නිසා දැන් පොඩ්ඩක් අර අපිට ඒක හරි අලුත් දෙයක් වගේ. ඔබ මුලින්ම කරද්දී අපිට එන්නේ ග්‍රැටිටියුඩ් වගේ වචන එක්කනේ. අන්න හරි. එතකොට ඒක අර ස්තුතිවන්ත වීම, ස්තුතිවන්ත වීම, කෘතවේදී වීම. ඔබ කැමති වචනයක් පාවිච්චි කළා. මුලදී හැබැයි චන්දිමා දැන් මේක පුරුදු නැති නිසා ඔයාට පොඩ්ඩක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි try කරන්න, උත්සාහ කරන්න. ඒක අරතරම්ම බලපෑමක් කරන. හොඳයි. අපි ඊළඟ කාරණේට යමු. ඔව්. අපි කතා කරා නොදුන් දේ දෙන්න, නොකී දේ කියන්න, ඒ වගේම නොදුටු දේ දකින්න. ඒ වගේම ඊළඟ කාරණා තමයි නොසිතු දේවල් සිතන්න. නොසිතු දේවල් සිතන්න. අපි කෙනෙක්ට හිතෙන්න පුළුවන් හිතල ඉවරනේ අපි දැන්. තව මොනවද හිතන්න තියෙන්නේ? සා කෙනෙක්ට දැන් මේක සමහරක් වෙලාවට ඔය අපේ නාලිකාවක අපේ channel වල videos වලට සමහරක් අය දාලා තියෙන comments එක තියෙන දේවල් දැන් සමහරක් අයට අනාගතය ගැන බය හිතෙනවා. ඒක නොදිටු දෙයක්. right. يعني ඒ වගේ දේවල් හිතෙනවා. එතකොට ඒ වගේ දේවල් එක්ක අපි කොහොමද මේ වගේ කාරණයක් හිතන්නේ? නොසිතු දේවල් හිතන්න කියන කාරණේ අපි ගමුකෝ. අපි සමහර වෙලාවට හිතන්නේ අපිට වෙන්න ඕන නැතිම දේවල්. ඔව්. ඒ කියන්නේ නෙගටිව්ම දේවල්, ඍණාත්මකම දේවල්. ඉතින් වෙන්න ඕන නැති දේවල් හිතුවට පස්සේ අපිට ඒ ටික වෙනවා. ඒ ටික වෙනවා. ඒ නිසා මෙතෙක් කල කෙනෙක්ගේ ජීවිතේ පුරුදු වෙලා තියෙනවා නම් අපි ඒක කියන නියුරෝන ගැට ගැසිලා තියෙනවා නම් එක විදියකට හිතන්න. එයාට බැලූ බැල්මට පේන්නේ අර සුදු පාට කොලේ කළු පාට තිතනම් එයාට යන යන තැන පේන්නේ ඒකම තමයි. ඒතොර අපි කියන ඒ වගේ අයට අර නිකන් හැම වෙලෙම එකම ටූල් එකක් තියා ඉන්නා වගේ. මිටියක් තියාගෙන ඉන්නවා නම් මිටිය විතරයි නම් එයා පාවිච්චි කරන්න දන්නේ. එයාට යන යන තැන හැමතැනම ඇන විතරයි පේන්නේ. ඒ නිසා මේ ඔයාට පුරුද්දක් තියෙනවා නම් නෙගටිව් විදියටම හිතලා. ඒ කියන්නේ වෙන්නෙම වෙන්න ඕන නැති දේවල් ටික මේක හොඳ අවස්ථාවක් විශ්මිත මනුස්සෙක් වෙන්න. මෙතෙක් නොසිතු දේවල් හිතන්න.
හිතන්න නිකමට හරි විනාඩියකට තප්පර කීපර හිතන්න සිතුවිල්ලක් කියලා කියන්නේ හොඳ සිතුවිල්ලක් උදාහරණයක් කියලා කියන්නේ පාඩුවක් නෙවෙයි අපි කියන්නේ මොකද්ද කියොත් වචනයක් ආවොත් අලියෙක් කියලා අපි කියන්නේ නිකමට හිතලා බලන්න මගේ හෙට දවසේ මට හොඳ දෙයක් වෙයි හෙට දවසේ මට අපි යන්නෙම සමහරවල් වැඩට යන්නේ හෙට මට බොස් බණීද හෙට මට බොස් වෙන බෝලයක් පාස් කරයිද ඉස්කෝලේ යන්නේ ප්‍රින්සිපල් මම අල්ලා ගනීද ඉතින් නොසිතු දේවල් හිතන ගියාට පස්සේ ඒක වෙනවා ඒ නිසා හොඳ නොසිතු දෙයක් හිතන්න වෙනස් නොසිතු දෙයක් හිතන්න අයින්ස්ටයින් කරේ ඒක නිව්ටන් කරේ ඒක සිද්ධාර්ථ කුමාරයා කරේ ඒක ජීසස් කරේ ඒක ඒ නිසා ඕනතරම් විභවතාවයේ තියෙනවා නොසිතු දේවල් සිතන කෙනෙක්ට එහෙම හිතුවා කියලා මොකද්ද ඒකෙන් අපිට තියෙන ප්‍රයෝජනේ නොසිතු දේවල් හිතනවා කියලා කියන්නේ සිතුවිල් මුලින්ම හිතුවට පස්සේ ඊට පස්සේ ඒක ක්‍රියාවක් බවට පත් වෙනවා things thoughts become things සිතුවිලි දේවල් බවට පත් වෙනවා විශ්ම ලෝකය කියලා කියන්නේ කෙනෙක්ගේ සිතුවිල්ලක් දෙයක් බවට පත් වෙනවා සමහරට iPhone එක කියලා කියන්නේ කෙනෙක්ගේ සිතුවිල්ලක් දෙයක් බවට පත් වෙනවා හදට යනවා කියලා කියන්නේ මොකද්ද විභවතාවය ඕන දෙයක් ඕන කෙනෙක්ට කළ හැකි ඒක තීරණය කරනවා සාධකයක් තමයි කාල අවකාශය ඒවා ටිකක් ගැඹුරු මාතෘකා නමුත් සරලව කිව්වොත් ඔබට විශ්මිත කෙනෙක් වෙන්න ඕන නම් නොදුටු දේවල් දකින්න නොකී දේවල් කියන්න නොදුන් දේවල් දෙන්න නොසිතු දේවල් සිතන්න මේ දේවල් හතර කරන්න කිසිම වීදමක් යන්නේ නැහැ මේ දේවල් හතර ඔයා ප්‍රැක්ටිස් කරලා ඔයාට සිදු වුනේ නැත්තම් ඒක විශේෂයෙන්ම මම අභියෝග කරනවා මේ දේවල් හතර ඔයා ප්‍රායෝගිකව මාසයක් දෙකක් ප්‍රැක්ටිස් කළා. ඔයාගේ ජීවිතයේ වෙනසක් වුනේ නැත්තම් ඒක මම පුද්ගලිකව පිළිගන්නේ. අනිවාර්යෙන් මේක ප්‍රැක්ටිස් කරපු කෙනෙක්ට ඊළඟ පියවරට යන්න අදාළ වෙනසක් සිද්ධ වෙනවා. හැබැයි මේවා එක රැයක හීන නෙවෙයි. අන්න ඒකයි. මේ දැන් කල්පනා කළා ඊළඟ මොහොතේ මුහුත් වෙන්නේ නැහැ. අඩුම තරමේ මේ පුරුද්දට ඔයාගේ ශරීරය, ඔයාගේ මොළය, ඔයාගේ හදවත හැඩගැසෙන්න සාමාන්‍යයෙන් දින 21ක්වත් යනවා. හොඳයි විශ්මිත මිනිසුන් නිර්මාණය කරන්නයි විශ්ම ලෝකයේ අපේ මීළඟ වෑයම. ඒ සඳහා පළවෙනි අඩිය තමයි අද අපි මේ විදියට තිබ්බේ. ඒ සඳහා ඔබටත් යම්කිසි මතයක් ඇති. අපි ආරාධනා කරනවා ඔබේ මතයත් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් කරන්න කියලා. මේවා කරන්න බැරි වැඩ නම් අපි මේ දේවල් වලට අත ගහන්නේ නැහැ. ඒ කරන්න පුළුවන් වැඩක් නිසායි අපි මේ වැඩෙත් කරන්න ආරම්භ කළේ. ඒ නිසා අපිත් එක්ක අත්වල් බැඳගන්න අපි බලමු තව අවුරුදු කීපයක් යනකොට විශ්මිත මිනිසුන්ගෙන් මේ රට විශ්මිත රටක් බවට පත් කරන්න අපිට පුළුවන් වෙයි කියලා ඒ විශ්වාසය අපි සතුව තියෙනවා. එසේනම් අද පළවෙනි කතා බහ අපි කැලුම් වැලිගම් මහතා එක්කයි සිදු කළේ. කැලුම් ඔබට බොහොම ස්තුතියි අපිත් එක්ක ආසුනාට. අපි මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔබේ අදහසත් එක්ක ඊළඟ වීඩියෝ එක කතා බහ කරන්න සූදානම්. මේ නිසා මේක මේ අපි වීඩියෝ එකක් කරලා ඔබ බලලා ලයික් කරලා යන වැඩක් හැටියට මේක හිතන්න එපා. ඔබේ අදහසත් කමෙන්ට් කරන්න. ඒ අදහස් එක්ක අපි මේ ගමන ඉදිරියට ගෙනියන්න සූදානම්. හමුවෙමු තවත් අලුත් වීඩියෝ එකකින්. ඔබට අයිබෝවන්.